ුයන් දිහයට මනු්‍ය ජීවිතයේ අප ගොඩක් ප්‍රශ්න වලට මුණ දෙන්නට සිදු වෙනවා. නමුති ප්‍රශ්නත් එක්ක අප ඉදිරියට යනකොට මේ ප්‍රශ්න වලට පිළිතුර අපට ඉබේම ලැබෙන අවස්ථාති වෙනවා. එමත් නැත්තං අපි මේ ප්‍රශ්නයක් ඉදිරයට යනකොට කොහොම හරි කරලා මේ ප්‍රශ්නයට විස්සදුමක් අපි හොයාගැන්න උත්සාහ කරනවා. නමුත් එක් පුද්ගලයකුට එක් ප්‍රදේශයට එ රටකට පමණක් සීම නොවනු ගෝලී ්ට මේ ද්‍ය අපි කොටු වෙලා මැදි වෙලා සිටිනවා. ගෝලියකරණයත් සමග තාක්ෂණය දැනුමේ ඇතිවුණු මහා විප්ලවයටත් දැන අවුරුද්ධකට ආසන්න කාලයක් තිස්සේ සොයාගන්නට බැරිියුණු පිළිතුරක් තිබෙනවා. රැඳී සිටින් අපි සමඟ මේ සූප අද්දිවියකට මඟපාදන පසන්දිවිය. පසුගේ වැඩ සටහනකදිීත් අපි ඔබ හා සමඟ එකතුවෙලා මේ ොවි-19 වසංගතය පිළිබඳව සාකච්ඡා කරනු ලැබවා. අද දවස්සේත් අපි හා සමග එකතුවෙලා සිටිනවා වසංගතරෝග විද්‍යාංශයේ වැඩබලන ප්‍රජා වෛද්‍ය විශයේ සක්ඥය දිමුත් පිරිස් වෛද්‍යතුමා තව දුරටත් මේ රෝගය පිළිබඳව ඔබව දැනුවත් කිරීම සදා. වෛදතුමනි අද දවසේත් අපේ වැඩ සටහනට ඔබ තාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා.ෆයිදතුමනි දවස එෙමත් නැත්තම් මේ මහොත වන වි මේ පටිගත කරන මොහොත වන විට තිහකට අධික ප්‍රමාණයක් ජීවිත අහිමි වෙලා තිබෙනවා. මේ වසංගතයෙන් අපිට ආරක්ෂාවෙන්නට හැකියාවක් නැද්ද. නැතම් කොහොමද අප මේ වසංගතයන් මොහොත ආරක්ෂාාවී යුත්ත කියල පොඩඩක් සඳහන් කරමු. ඇත්‍රමේෂාන් අපි සන්දෝෂ වෙන්න වන රටක් ඇඩියට අපේ රටේ මේදක්වාමත් ඉතාමත් අඩ්ඩු සංක්‍යාවක් තමයි. මරණ සිදුවෙන් සිදුවනේ. අනිත් ලෝකයේ රටවල් එක බලන්නොකොට එක ඉතාමත් අඩු සංඛ්‍යාවක් කියල අපිට කියන්න පුළුවන්. ඒත් අපි දැන් මේ තත්වයට පත්තුනේ. අපි හැමෝගම ඔබත් මාත් ඇතුළුවල් අපි පසුගිය කාලේ අපි මේකට සම්බන්ධව තිබුණු සැලකිල්ල, අපිට ෝය අපේ රටට ආපුම කාලය අපි දක්වපු සැලකිල්ල අපි මේ රෝගය සම්බන්ධව දැක් වෙන. ඇතටම මේ රෝගය මේ නිකං හුලඟින්ම පැතිරෙනවා කියලා කියන්න බෑ. අපිට කෙනෙක් ලඟින් ගියාම මේ රෝගය මගේ ඇගේ තිබුණොත් එක ඔබෑ අඟට පනින්නනෑ. එක ඒ අපි තේරුම් ගන්න ඕන හැබැයි. අපේ සමාජයේ තුළල් සමාරවෙලාවට මේක බය වෙලා තියෙනවා දැන් මෙහම කෙනෙක් ලඟින්ගියත් මට එක හැදයි කියලා. හැබැයි එහෙම මම අපි පෞග වැඩසටානෙත් කතා වුණා මේ රෝගේ බෝවෙන්නේ අපේ මේ කෙල මිදිති අපේ නාසයෙන් පිටවන බිඳිති යම්කිසි පෘෂ්ටයක තැම්පත් වෙලාඒ අපේ අත්වලින් අපි අල්ලන දේවල්වලින් අපේ ශරිර ගත වෙනවා කියලා. එහෙමත් නැත්තාම් මේ විසබීජය මේ වෛරසයල් අපි ඉතාමත් ලඟින් ඉන්නවනම් මේ කෙල බිඳති කෙලින්ම අපේ මුකයෙන් පිට හරි නාසයෙන් පිටවන බිඳිති හනිත් කෙනාගේ මුකයට නාසේටල් ඇතුල්වෙන්න පුළුවන්. ඒ නිසා තමයි, අපි මීක වලක්වන්න තමයි, අපි ක්‍රියාමාර්ග ගන්න කියන්නේ. ඒ නිසා අපේ ජනදාවගෙන් අපි සෞඛ්‍යාන්සල් නිතරම කියන දෙයක් තමයි. ඔබ මීටරයක පරතරයක් තියාගන්නකි. එක අපි නැවතත් මතක්කර මේ කෙලබිවිීති වෛරසක. සාමාන්‍ය වයිනසල්ට වඩා බරිින් වැඩි නිසා මේක ගොඩක් දුර යන්නේ නෑ ඒ නිසාම මේක මීටරයක් වගේ පරතරයක් තියා ගැත්තෝ අපෙන් කෙලබිඳිතු පිට වුණ ඒ අනිත් පුද්ගලය මතට එයාගේ මකයට යගෙනසට ඇතුල්වීමේ හැකියාව අඩුවෙනව. ඒ වගේම අපි කියනවල් සාමාන්‍යය භාවිතය සිංහලෙන් අපි කියන්නේ මුකාවරණ කියලා හැබැයි මම කියන ඇතර එක මුකාවරණ නෙමි අපි එක අඳන්ුවිය යුතු මුහුණු ආාවරණ කියලා මොකද මුකාවරණය කිවීම අපි කට විතර වහගන්න මේකෙදී අපි මතක තියාගන්න ඕන අපේ නාසේනුත් අපේ මේ ගස්ට්‍රාවයන් ඇතම් බිධති පිට වෙන්න පුළුවන් ඟට අපේ ශරීරයට මේ නාසේ හරහත් මුකය හරහත් මේ විසබීජ ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඇි කියන්නේ හැම දෙස්සේම මුහුණු ආවරණයක් පලදි. එතකොට අපිට යම් කිසිගෙනෙටට රෝගය තිබුණන් එයාගෙන් මේ බිඳිති සමාජයට මුදාහරෙන ප්‍රමාණය . එතකොට තව කෙනෙටට මේකෙන් රෝගී තත්ත්වයට පත්වීමේ හැකියාව අඩුවෙනවා. ඒ වගේම අප මුහුණු ආවරණයන් නැතම් මාස්ක එකක් දැමීම තුළ. අපිට එ මේ වාතයේ තිබුණොත් මේ විසබීජ ඒ මේ මුහුණුආවරණය රැඳීම තුළ අපේ නාසයට අපේ මකයට, ඇතුල්වීමේ හැකියාව අවම වෙනවා. එනිසා ඇත්තටම අප මූුණාවරණ නොෙක් විදේවතියෙනව, සවාර්විට වෛද්‍යවරුන්ට පාවිච්චි කරණයවාටියගමිලා දිකේවතියෙනව හැබැයි එහෙම එකක් නොවනක් යම් කිසි මහුණුාවරණයක් පැලඳීම තුළ අපිට මේ වෛරසිය, අපි අවට තියෙනවනං ඒක අපිට පත්දදයට ඇතුල්වීම අපිට වලක්වගන්න පුළුවන්කම තියෙන. වෛදතුමනි මුහුණු ආවරණ ගැෙන කතා කරද්දි. අපිට දකින්නට ලැබෙනවා නොයික් ආකාරය මුහුණු ආවරණ තියෙනවා. කිසිම ප ප්‍රමිතියක් නොමැති රෙදිවලින් මසාගත්ත මුහුණු ආවරණ පලදිනවා අපිට දකින්නට හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් පලදින මෙවැනි මුහුණවාවරන තුළින් මේ රෝගය ශරියයටත් විය හැකිද කොච්චරපි මේ මාස්කෙ එකක් මේ රෙදිවලින් මහපු මාස්ක එකක් දාගෙන හිටියට මේ නැවතත්ව ශරීයට යම හැකියාවක් තිබෙන අද මේ හරහා. ඇතටම අපි රෙදිවලින් මහන එකකින් පයිරැස් එක අපේ ශරීරයට ඇතුළවීමේ හැකියාවක් තියෙනවා. ඒ දැන් අපි අර කියන වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට අපි සජිකල් නැත ශල්ලය නැතම් වෛද්‍ය ක්‍රියාවන් සඳහා පාවිච්චි කරන අපි දැකලා තියෙනවා වෙල්ද පොලෙත් තියෙනවා එියට නිල්පාට ඇතුළට සුදුපාට තියන ඒ මාහස්කකල් ඒ වයින් ඇතර මේ වෛරස්සක ඇතුල්වීමේ හැකියාව ගොඩක් අඩුවනවා ඒයි ඉතාමත් අඩුයි. හැබැයි රෙදිවලින් මහන එකකි ඒ තරම් ආරක්ෂාව අපිට ලැබෙන්නේ නෑ. හැබැයි අපි කිව්වොත් හැමෝම මාස්කක දානවනම්. එතකොට මොකද වෙන්නේ මේ වෛුරස් එක අපේ වාතයේ පවතින ප්‍රමාණය සාන්ද්‍රණය අඩුවෙනව. මොකද අපි කතා කර නොකොට පිටවෙන බිඳිති මේ. දෙද වලින් අපි දාන මුහුණාවරණෙන් අපි ඒකට බාධකයක් ඇතිකර. එතෝට මේ පරිසරයට මුදාහරෙන වෛරස් ප්‍රමාණයාඩයි. එතකොට මගෙන් දෙනකිරෙට යන්න තියෙන හැකයාවා ඩුවෙන. ගොට හැමෝමේ විදියට හිතන වනල් මේ පරිසරේ තියන වෛරස් ප්‍රමාණයා ඩුවයි. එතකොට මමදාන් ඉන්න රෙදිවලින් මාස්කක නං මට වෙනගරෙක්ගෙන් ඒක එන එක අඩුයි. හැබැයි ඒක ලොකුසාන්ද්‍රණයක් තියෙන අවස්ථාවකදී මට ලැබෙන ආරක්ෂාව ඒක සියට සීයක් කියලා කියන්න බැන. ඒ වෙලාවේදී සාන්ද්‍රණය අධිකලෙස තියෙනවන ගොඩක් රෝගීන් ඉන්නවනා රෝග වැලඳ ිච්චාය ගොඩක් ඉන්නවනම් ඒ අවස්ථාවක මේ රෙදිවලින් මහපු මාස්කයකකින් ඉතාමත් අඩු ආරක්ෂාවක් තමයි අපිට ලැබේ පෙන්නේ.ඒවගේ වෛදතුම න මේ සේජිකල් මාස්කෙකුුණත් මම දැකල න ස මහරක් අය දවස් දෙක තුන පාවිච්චිරන ැමත් නැතම් මේක හෝදල අයිවේලල් ආයි පාවිච්චි කරනවා. මේ වගේ දෙයක් කිරීම වැරදිද නිවැරදිද කලාට කමක් නැද්ද කොහොමද.. මේයි දි අපි වගේ ටදි අපිට සමහර වෙලාවට මේවා දැන් අපි රෙදිවලින් මහන මාස්කකක වෙන්නෙත් එක බැරිය එකක් වීම තමයි. ඒ වගේම ඒක අපි මාස්කකකින් බලාපොරොත්තු වෙන්න කෙනෙක්ගේ තමන්ගෙන් එන විසබීජ එලියට යන්න ඇතිවෙන එකත්. එලි එන විසබීජ තමන්ටෙන් ඇතිවෙන එකත්. තොට එලියෙන් එ විසපීජ ඇමතිස්සම මේකේ එළියට තියෙන පෘෂ්ටේ තැම්පත් වෙලා තියෙන. තමන්ගේ මුවෙන් පිටවෙන කෙල සහනෙකුත් බැක්ටීරියා අනෙකුත් විසී තියෙන වන එකේ ඇතුල් පැත්තේ දැන්ම් පවෙලා. එතට මේකල් ඇත්තටම ගොඩක් රෝගයක් ඇතිකිරීමට හැකියාවක් තියෙන. දෙයක් තමයි එ ඇත්තටම අපි රිසිදු දෙයක් ඉදි මේක සමහර වෙලාවට සමාරු හෝදලව එක අපිට පාවිච්චිකිරීමේ හැකියාවක් නැත්ති නෑ හැබැයි එතකොට ඒක තියෙන මුල්ලිම්ම තිබුණු තත්ත්වයම ඒ තුළ තියෙනවා කියලා පිට විශ්වාස කරන්න අමාරු විමොකරයේ සමාරවිට ඒක තියෙන සිදුරු අරට වඩා වෙනස් වෙන්න පුළුව එතකොට ඒ හරහා අර වෛරස්ස එක ඒ මේ හැකියාවල් මුල්ම අලුත්ම එකක තියෙන එකට වඩා අඩුවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒ හොඳයි එහෙම පාවිච්චි කරන එක හොඳයි මුුණාවරනන් නැතුවෙ සමාර් වෙලාවට රෙදිවලින් මහන එකකට වඩා අරවගේ ආරක්ෂාව ඊට වඩා වැඩිවෙන්න පුළ . හත් අත සැරයක් හෝද හෝද පාවිච්චි කිරීමේ නම් හැකියාවක් දේනවා කියලා මම නම ශ්වාස කරන්න ඒවගේම වෛදසුමන කලින් වැඩසටහන අපි සාකච්ඡා කරක් කොහොමද රෝගය මේ වෛරසක කොහොමද ශරීර ගත වෙන්න කියලා. අපිට රෝගය ශරීයට ලක්ෂණ අපට දැනෙන වහාම අපි ඉක්මනින්ම කළ යුතු දේ මොකක්ද ය. මංධන අපි ඒක්කම තව දෙයක් මතක් කරගන්නත් ඕන ශරීරයට මේක ඇතුල් වෙන විදිහ පිළිබැඳවත්. මොකද මෙතනදී අපි කිව්වා අපේ අත්වලින් එන්නේ කියලා. ඒ නිසාම අප හැමතිස්සම අපි කියන උපදෙසක් තමයි ඔබේ ආත් පිරිසිදුවත් තබා ගැන්න. මොකද අපි කිව්වා මේ වාෛරස්ස එක මොනාරි පෘෂ්ටයක් මත තැන්පත් වෙනවා. ඒ අපි අල්ලනව ඒ අල්ලපුදේ අපේ මුකයට නාසේට ඇස්වල්ට යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ අප දෑත් සබං දාලා පවිත්‍ර කරගන්න. අපි ඇත්තටම වාසනාවන්තයි මේකට විශාල මීලාධක දෙයක් අවශ්‍යවෙන් නැතික්. සබං අපිට ඕනම ගෙදරක ඕන ගැව තියෙන දෙයක්. ඒකද මේකේ තියන උඳම ලක්ෂණය තමයි මේ වෛරස්සික වටේ තියෙන්නේ එක ආවරණය ලිපිඩවලින් නතත් තෙල්වලින් හැදිච්චආවරණය. එතකොට අපි සබ සබංවලින් හෝදනකොට. අර පෙන නගිනකොට ඒ වෛරස්සික වට්ට්‍ය තියන ආවරණය එක විනාශ වෙන. එතකොට ඒ වෛරස් එක, ගිහිල්ලා සයිලයකට බැඳීලා ශරීර ගතවීම හැකියාව වෛරස්සක නැතිවෙලාය. එන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ වෛරස්ස එක අත් සෝධගන්නක ඒ ඉහෙම අපි කරේ නැත්දන් තමයි අපේ ශරීරයට මේ වෛරැසක ඇතුළවෙන්. එතකොට ඇතුල් උනාට පස්සෙ තමයි අපි ඔබ කියපු වගේ ලක්ෂණයක් ඇතිවෙන්න හැකියාවතිය. එදි ඊ ලක්ෂණයක් ඇති වෙනකොට මට හිතන්න වෙනවා මගේ ලඟින්ම කෙනෙක් ඇසුරු කලාද. එයා ඒ මයි අතර මීටරයක පරතරය තිබුණද. නැත්ත මම මාස්ගක හරියට දාගෙන හිටියයට මං ඉදිරියට අප පුද්ගලයා මා නතන් මුණුආවරණය හරියට පැළඳුව නැත්. එහෙනම් මගේ රිස්ක එකත් මට තියෙන අවධානමත් වැටන. ඉලට එයා බරෝගීව හිටියත්. අපි සමානනට මේක හිතන්න. අපි සමානට අපිට හෙම්බිරිස්සාාව අපිට කොවිරෝගය නොවෙන්න පුලුවන්. අපේ දන්නේ නෑ. අපි ඔබ එක හිතනවනං මේක කොවිටරෝගය විය හැකි. මම තව කෙනෙට මේ රෝගය ගෙනන්න හැකියාවත් තියෙනවා. ඒ හින්දා මම මේ වෙලා වෙදී සමාජයේ ගැටුම් ගැටෙන්න හොඳ නෑ කියලා. අපි හිතනවා නම් වැදගත්වයෙන. ඇත්තරම මට අදදවස දීබුණා අත් දැකීමක් මම සුපිරිවෙරදාලකට ගියා. එත ඇතරම මමත් මහාම ඒපුත් ගැයා ගැන්ටියක් අයිගුණල්, ො මට එයා මූුණාවරනයක් දාලා හිටියා. හැබැයි මට එක දාලා හිටියත් මට හොඳට පෙනුණා මෙ එයාට හෙම් මිනිස්සාාවට අදින් තියෙන කෙනෙක්. එයා හොඳට නිතරම ඉහලට උස්මගන්නව මේ නහය බ්ලෝ වෙලා. ඒ වගේ තියන කෙනෙක් මී වගේ සෙනග ඉන්න තැනකට යනක ඉතාමත් අවධ එහෙම නොකළ යුතුයි මොකද අපි දන්නේ නෑ මම පෞගවට සටා නෙති කිව්වා අපි සමරුවයට රෝගී ලක්ෂණ නොපෙන්වත් රෝගය තියෙන්න්න පුළො එතකොට රෝගී යම්කිසි රෝගී ලක්ෂණයක් තියෙන කෙනෙක් එහෙම තැනකට යාම කොයි තරම් අවදා නම්ද රෝගයයට ලක්ෂණ නොතිබුණත් ඔහු රෝග වාහකයක් ලෙස කටයුතු කරලන්න බල සමාජ එතකොට රෝග ලක්ෂණ තියෙනවන එයා ඊට වනා බරපතල ලෙස මේ රෝගය පැතුරවන කෙනෙක් වෙන්න පුළුවන්. දි ඉහෙම නං අපිටඋනක් හිම්බිරිස්සාාවක් උගුරය අමාරුවක් නැත්තන් අපි එදා කතා කරපු වෙනයම් රෝග ලක්ෂණයක් තියෙනවන හිසකයක්. නැත්තං අපිට උනහය මුස්ම ගැනීමේ අපහසුවක් නාහය බ්ලොක් වෙලා වගේ දැනෙනවන. ඉහෙම නං අප අපේ වගකීම හැටියට. අපි රැකියාව යනවන අප මමට මේ වගේ රෝගලක්ෂණයයක් තියෙනවා ඉන්ද මමාද වැඩට එන්න නැහැ කියලා. අපි අනිත් අව දැනුවත් කරන්න වෙන. මොකද මට වඩා අනිත් අයගේ ආරක්ෂාව ගැන අපි හිතන්නෝ. ඒක රුම් ග යුතු එහෙම අබින්න වනම් අපිට මේක වලක්වන එක එතනම් අමාරුවක් නෑ. අපි තුම යම් හයකින් වෛදතුමන රෝගය ශරීරගත වනා කියලා. ශරීරගත වනාට පස්සේ. අපිට නිවසේ සිට නිරෝධායනය වෙන්න කියලා කියනවා. මේ මොහොතකද මේ අවස්ථාවකද අප කොහොමද සිටින් ඕනය මොනවගේ ආකාරය අපි ගන්නඕ ආහාර මොනවිදියට අපි ගන්න ඕනේ මොනවගේ දේවල් අපි අපේ ආහාරයට එකතුකර ගන්න ඕනේ කියනෙ එක පොඩියි දහසක්පටේ අප ඇතරම අප නිවැස් තුල නිරෝධානය වෙන්න කියනවා දැම් පළමු ආසාධීතයන් කෙනෙක්. ඇතරම ප පළමු ආසාදි මේ ආශ්‍රීතය. ආස්ත්‍රිත කියලා අපි අඳුන්නන්නේ ඒ රෝග එක් හඳුනා ගත් හම එයා එක්ක ලගින්ම ඇසුරු කරපුයි. එතකොට එයා එක්කට රැක අස්ථානයේ වැඩකරපු කෙනෙ. න එකම ගෙදර එකම කාමරයේ සමාරවිට නිධගත දරුවෝ, මාරවියටට බිරිද ඒ වගේයි නතන්ද එකම ගෙදරට එකමසාලෙ කුස්සිය කාමරය අනකාමරය පාවිච්චි කරපු ගෙදර අය දෙමව්පියෝ නතන් ගෙදර සියලු දෙනා. ඉතින් එහෙම කෙනෙක් නතා අපි කියමු දැඟයා ප්‍රක අස්ථානයේ වැ අස්ථානයේගේ එක්කම වැඩකරපු කෙනෙක් රෝගී වඋනාම යට කෙනව නිවසේ නිරෝධානය වෙන්න කියලා. තොට මේ වගේ වෙලාවකදී මේ පුද්ගැලයා අපි නිරෝධායනය කියන්න ඇතනම කොරන්ටයින් කියන වචනය පාවිච්චි ගලන්නේ එකල් ඒ වෙලා වෙදි එයා රෝගියෙක් නෙමි. එයා රෝගියෙක් වීමේ, හැ පව අපි එක තේරුම් ගන්න. මෙයා රෝගියෙක් නොවෙයි. නිරෝධානය කරන්න රෝගීන්ව නමි. හැබැයි එයා යම්කිසි මොහොතකල් රෝගියෙක් විය හැකියාවක් තියෙන. ඒ නිසා ඒ පුද්ගලයා හිතන්න ඕන මම කොයිම හෝ අවස්ථාවකල් රෝගියෙක් වෙන්න පුළුවන්. එහෙමනං මම මේ තත්ත්වය තුළ රෝගියක් විය හැකි නම් ඒ වෙලාව ඉඳම් මම අනිත් කෙනෙට රෝගය බෝකර. ඒ නිසා මම හැකි දරම් අනිත් අයෙක්ක තියෙන ආශ්‍රය නවත්තගන්න ඕන. අනිත්තායෙක්ක මූනට මූුණ ගැටෙන්න්න හොඳනෑ පුළු හැකි හැමවිටම වෙන් වෙලා ඉන්න ඕන. සමාරවි්ට අපිට වෙනම කාමරයක් තියෙනවනල් ඒ කාමරේම ඉන්න එක තමයි සුදුසු. වෙනමම නිවසේ ඒ පාවිච්චි කරන්න පුළුවන් නානකාමරයක් වැසිකලයක් තියෙනවනල්, අපි ඒක පාවිච්චි කිරීම තමයි සුදුසු. එතකොට අනිත්තායට ඒකේ තියෙන අවධානම අඩුකර. හැබයි එහෙම හැමගෙතරකම අපි දන්නව මේ To වroom නැතනාානකාමර දෙකතුන නෑ. එහෙම නං අපිට කරන්න පුළුවන්ද. අනිත් ගෙදරාය ඔක්කොමල පාවිච්චි කරාට පස්සේ. අපි ඒ නිරෝධයන වන පුද්ගලයා ගිහිල්ලා වර එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි වැසිකිළිය නැතන්නාානකාමරය. යම් කිසි විසභීජනාශක දියරයක් හරි සබන් ආ දෙයක් දාලල් පිරිසිදු කරන එක. විශේෂෙන් මමකිවක අපේ කෙලබිඳිති ඒවා අපි අල්ලන දේවල්. දොර දොරේ අගුල ඊඟටටැ එකේ නම් ටැප් එක අරින කරාමය. ඒවගේ දේවල්. ඊඟට අපි සමාරීයට මූුණ හෝදලා. ඒ භාවිච්ි කරන බේසම නැත්තන් ඒ සිං එක. එලන් විශේෂයෙන්ම අපි දත්මදිනකොට. කලබිඳිති වටේම පිට වෙන්න පුළුවන්. එතකොට ඒ කලපි ආපු පරිසරය ඔක්කොම අපිට ඒ සබං ආශ්‍රත නැත්තම් විශභීජනාශක දියරයක් යෝදලා පිරිසිදු කරනවනං අපිට අනිත් අයව මේ වෙලා වෙද බේරගන්න පුළුවන්. ඊඟට අපිට පුළුවන් තරම් ආශ්‍රයා අඩු කරනවාගේම දැරි වෙලාවත් අපිට මුුණ ගැහෙන වෙලාවත් තියෙනවනා අපි අනිවාර්ෙන්ම මුහුණවාවරණයක් පැළඳලා නීටරයක් හෝ ඊටත් වඩා වැඩි දුරකින් එයා එක්ක ආස්්‍රය කරන එක තමයි කළ යුතුවෙන්. ඊළඟට තමන්ගේ පිකන්කෝප්ප වෙන මම තියාගන්න. ඒවා පොඩ්ඩක්වත් අනිත්තා එක්ක මිස්ට්‍ර කරගන්න හොඳන. එතකොට මේ ගෙදරම නිරෝධානය වනත් යම් කිසි වෙලාවකේ නිරෝධාන කල සීමාවක එයා රෝගී තත්ත්වයට පත් වුණත්. අපිට ගෙදරයව මේ රෝගය වැලඳීමේ අවධානම නෑ. හැබ අපි මේක කරෙන් නත් දං අපි විතරක් නෙමි අපේ ගෙදර ඉන්න ඔක්කෝමලා මේ රෝගයට ගොදුරුවෙන්න්න බුලු.ඒ වගේ වෛසූන මේ මොහොත වන විට. දැන් සමාජයේ මනුෂ්‍යයන් අතර තියෙන දෙයක් තමයි. මේ රෝගය වැලඳෙනමට වඩා. සමාජය තුළ මේ රෝගය දකින ආකාරය. මේ රෝගය වැලඳනාට වඩා අමාරුයි මේක වැලඳනා මට හැදුනා කියලා සමාජය දැනගත්තට පස්සේ දෙන ප්‍රශ්න ආහන ප්‍රශ්න ඒගොල්ලො මූුණ දෙන විදිිය අපි වාශ්‍රය කරපු අය අපෙන්වෙෙන්වෙලා, යින් වෙලා අප කෝන් කරලා යන විදිිය. ඒ වගේ හිතන ඒ වගේ දකින මිනිස්සුන්ට වනුෂ්‍යයන්ට වෛද්‍යවරේ හැටිට ඔට දෙන්න පුළුවන් උපදෙසමකදද. ඇත්තටම ඔබ ඉතාමන් හොඳ ප්‍රශ්නයක් ඇව්ුව ඒ අද මේ සමාජයේ. අපේ ලංකාව තුළ මේ රෝගය ව්‍යාප්තියටත් බලපාලත්. අපි මේ රෝගීන්ව රෝගි එක අපි කතාබහ කරනකොට, අපිට සමහර පුද්ගලයෝ කියනවා. අනේ ඩොක්ට අපි ගමේ අය විල්ලා අපිට බැනලයනම්. අපිට තවත්නං අපේ කඩේ ප්‍රත්තපලාති එන්න එපා කියල කියිය. මොකද දැන් රෝගය කුණාම අපි ඒගොලන්ගෙන් අහනවා ඔබ කාවද ඇසුරු කළේ. ඔබ කොහෙද ගියේ. එතොට මේ රෝගය බෝවෙන එක වලක් වන්න සමහර වෙලාවට එයා කීපසරයක් යම් කිසි කඩයකට ගිහිල්ල නන්. කඩේ අපි වහන්න කියනවා. එ කඩේ ඇල්ටත් නිරෝධානය වරෙන කියන. ඒක කරන්නේ මේ කායක්කවත්වයන තරහල්කට නෙමි ඒ අයගේ ජීවිත ආරක්ෂා කරන්න ඒ අය තුළින් තවත් සමාජය කනෙටට බෝවෙන එක වලක්වලා අපේ මේ රට බේරගන්න. ඉතින් මේ තත්ත්වය තුළ අප මේ ආකල්පය අපි වෙනස් කර ගන්න ොකද මේක මෙහෙම කෙනෙක්ෙන් අ මම ඉස්සලකි වවාගේ මෙහෙම යන්න කොට ඉබේ කෙනෙක්ව දැක්කා කියලා අපිට ලෙඩේ බෝ වෙන්න නෑ. ඊළඟට ලඩ අපි මතකතියාගන්න ඕනා මේ කෙනෙකෙ වරදකින් තමා රෝගී වෙන්නෙත් නෑ. අපි කවුරුවත් බලෙන් වැළඳ ගන්න රෝගයන්නෙමි. සමාර රෝග තියනවා අපි දන්නවා සමාජරෝග වගේ රෝග අපේ වැරදි චර්යාවන් නිසා අපිට ඒ වගේ රෝගල් වැල දෙන්න පුළුවන්. හැබැයි මීරෝගය යමෙට්ට වැලදිලානා. සමාරවිට ඒකට වැරද්ද ඔබයි මාහි වෙදෙන පුළුව. වෙනත් කෙනෙටට ඒ රෝගය වැලදිලාන. ඒ වැලදුනේ ඔබෙත් මගේ වැරදි හසිරීමනි. මම මුහුණුආාවරණය, හරියට දැම්මෙන. මම නාසය අල්ලලා මුකය අල්ලල තවත්තනක් ඇල්ලුව. මම රෝගය ලක්ෂණ නැතුව රෝගවාහකේ කුණානං. ඒ අරපුද්ගලයා නොදැනුවත්වේ ස්ථානය අල්ලලා. එයාට ඒ රෝගය වැලඳනා වෙන්න පුළුව. එතකොට අපි සමාරවෙලට වෙන කෙනෙට ඇගිල්ලදි කරලා ඔබ මේ රෝගය හදා ගත්තා අපේ ජීවිතත් අනතුරට පත්කරයි කියලා අපි කෙනෙක්ට ඇගිල්ල දික්කරනකොට සමහර විට ඇගිල්ල දික්කරන පුද්ගලයා වෙන්න ඇති අරපුද්ගලයට රෝගය ගෙනියලා තියෙන. ඉදින් ඒ නිසා අපි මේක ගැන මීට වඩා ගැඹුරෙන් හිතන්න තියනවා. ඒ නිසා අපිට තව කෙනෙක්ව හිලා දකින්න කාෙනෙක්ව ්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නෑ. ඊළඟට මේක මම කිව්ව වගේම නිකම්ම මේ බෝවෙන්නෙත් නෑ. ඒ නිසා අපේ දුරස්තභාවය තියාගෙන අපිට ඒ අයව අපේ අම්මෝ ඒගොල්ගේ පැත්ත බලාතය යන්නෑ. ඔයබිනිස්සු මැරියාගියත්කමන්න අපි නං හැක් කරලා ඔය පත්ත බලන්නෑ කියලා කියන්න. අපේ බංිදන්නේ මනුෂ්‍යෝ හැටියට අපි නොකළයුතුදය. ඒ අයගේ අවශ්‍යතා, අපට ටෙලිෆෝන් අපි හැ ෝන්ගේ අත මේ අපේ රටේ මංගේ තන්නේ දැන් දුරකතනයක් කියනති හැම කෙනෙක්තම වගේ අඩුමතනම ගෙදර එක්කෙනෙට හෝ තියෙනවා එතකොට අපිට දුරකතනය ගොලන්ව අමතල ඒගොළන්ගේ අවශ්‍යතාවයක් අහලා අපිට ඒගොල්ලන්ට උදව්වක් කරන්න පුළුවන් මොකද ඒමිනිසුන්ට අපි සෞඛ්‍යාන්ශවලින් කියනවා නිවසින් පැහැරව යන්නේ පාර්ක එතකොට ඒගොල්ලොන්ට කන්න දේ නැතිවෙන්න පුළුවන්. සමාරවිට මේ දත්මදින්න ටූත්පේෂ්ටි එකක් සබංකල්ලක් ගෙදර නැතිවෙන්න පුළුවන්. බත්තිකක් ඔයාගන්න බත් හාල්ටිකක් නැතිවෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ඒ අයට ඒ දේවල් ගිහිල්ල ඒගොලගේ ගෙදට යන්දවශ්‍ය නෑ අපිටකෝල්ලයක් දීලා මෙන්න මම දැන්ගන්නවා මම උගලන්ගේ ගේට්ටුව ගන්න එක තියල යනවා කියලා කිව්වාම ඒකෙනාට පුළුවන්. ඇවිල්ලා ගේට්ටුවගාවෙන් ඒ අරගෙන ගෙට ගෙනියන් ඉති ඒ වගේ අප මේක අනිත් අයි එකනෙකාට උදව් කරන්න වූ තත්ත්වයකට යනවනං මේක තවත් කෙනෙගේ වරදක් නිසා ඇති වුණ දෙයක් හැටියට සලකන්න තුව ඉන්නවනං අපි මේකට තියන මේ බොරු අපි අනිතිබිය අයින්කරගන්න අපිට හැකියාවක්තිය. ඒවග වෛදතුමනි අපට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි දැඟ. කොවිD දෙවැනි රැල්ල කියෙ එකට අපි මුණ දෙනවා. කොවිD දෙවැනි රැල්ල මංහිතන්නේ කිසියම් පෞද්ගලික ආයතනයක් හරහා පැලිය ගොඩ මත්සේ වෙළඳ සැලට එනවා මේ මත්සේ වෙළඳ සැලේ හරහා බොහෝමයක් සමාජයට පැතිරී යනවා මේ වෛරැසය. මේත්ත එක්කම සමාජයේ මනුෂ්‍යයන්ගේ හිතේ පොඩි බයක් ඇතිවෙනවා ආහාරයට ගන්න මේ මාලු මාළු ආහාරයට ගැනීම තුළ බ වෛරසය ශරීරයට ඇතුළු වෙයිද කියලා. ඒවා ඒ සම්බන්ධමකද වෛද සුමාට දෙන්න පුළුව අන්තරේ. ඇත්තටම අපි දැක්කම් මාලු වෙළඳ සැල තුළ පැතිරීම අපි පිළි ගන්නවා ඒන්නේ ඉත්තන්න ඊටපු පුද්ගලයන් හරහා තමයි මේ වෛරස් එක පැතිරුුණේ. හැබැයි එතන තියෙන පරිසරය තුළ මේ වෛරස් එක විනාශවීමේ හැකියාව ඩුණ බොහෝ දෙනෙට්ට තියෙනකොට ඒක තියෙන සාන්ද්‍රණය වැඩි වුණා. එතකොට කෙනෙට්ට එතන්ට ගිය ගමන් විශාල වෛ සංඛ්‍යාවක් ශරීරගත වුණ එතකොට ඒ හැමෝම ගිය බොහෝ දෙනෙක් ෝගීන් බවට පත් වනාා. ැයි මම ඉස්සල්ලත් කිව්වල් මේ වෛරසික කියන්නේ අපි ඒක තනිවම ජීවත්වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක පනතියන සයිලයකට ශරීරයකට කෙනෙක්ට ඇතුල් වෙලා තමයි මේක වර්තනය වෙන්න. එතකොට දැම් මේ තැනතිබුණු මාලු. මතටල්, වෛරස් එක ඇවිල්ල තැම්පත් වෙලා තියන්න පුළුවන්. හැබැයි ඒ වෛරස් එක එතන මාළුවා පනතියෙන එක නෙමි ඒ නිසා මාලුව තුළ මේක වර්ධනය වෙන්නේ නෑ. හැබැයි මේ මා මාලු තුළල් මේක තැම්පත් වෙලා තියෙන්න්න පුළුවන්. හැබැයි අපි මේ මාලු උයනකොට අපි ඒක හොඳට හෝදනවා. දන්න ඇතුව මාලු ගන්නන ඉයන මාු උයනකොට අපි එක නටවනවනි අපි උක්කොම කුළුබඩු දාලා මිරිස් තුනපා ලුණු ජාති දාලා උයනකොට කොහොමත් මේ විස් වෛරස්සක පවතින්නේ නෑ. එක අධික ෘෂ්ණත්වේදී එකල් වෛරස්ස එක විනාශ වෙනවා. එත්තොකොට මේ මාලු කෑම තුළ අපි අමුවෙන් මාලුකන් නෑනේ අපේ රටේ. එතකොට අපිට කොහොමවා ඒ මාලුන්ගෙන් රෝගය බෝ වෙන්න බෑ. හැබැයි මාලු දැන් අපි දැක්ක මාලු වෙළඳම් කරපු අයට මේක බෝන. ඒ වනේ මේ මාලුුව මත මේ වෛරැස්ක තිබුණක්. එතකොට ඒක මාලු අව කපනකොට ඒ පිහිවල මේ වෛරස්ක නිතරණ. තිබේලා ඒ වෛරස් එක ශරීරගතවෙන්න හැකියාවක් තිබුණ. ඉදින් අපි ගෙදැට්ට මාලු ගෙනාවම අපි ඒ මාලු පිහල කනව වගේ මර මාලු කපපු පිහිය ලෑල්ල හෝදලා ඊට පස අපේ අත්තුොත් ඒ ඔක්කමත් හොඳට සබන්දාලා හෝදන වන අපිට මේ වෛරස් එක ඇතිවෙන්නශරීරගත වෙන්න කිසිමා වස්ථාවක් නෑ. වෛදතුමනි දැංඟ මාලු වෙළඳ සැල හර හා බොහෝමයක් වෛරස්සය ද සමාජගත වෙලා තියෙනවා. මේ සමාජගතවීම කියන එක ඔබතුබා කොහොමද අර්ථගන් වන්නේ මේ මොහොතේ. ඇත්තටම මේක දැන් සමාජයතුළ නැත අපි පුද්ගලයන් හැටියට මේකනිියන් සීනහාාවට ලක් කරන පත්ට පත්වලා. එකද අපි තේරුම් ගත යුතු දේ තමයි අපි ඉංග්‍රීසි වචනය දමයි කමිනිි ට්‍රන්ස්මිශන් කියන එක තම අපි සමාජගත වුණයි කියන එක හැටියට සිංහලෙන් අපි කියන්න. ඒකල් ලෝකසෞඛ්‍ය සංවිධානය දක්වලතින අර්ථකතනය. ඒ අර්ථකතනයේදී අපි දන්න අපි විද්‍යාවේදිී සමාරදේවල් අර්ථනිරූපණය කරනවා. මේ අපි මේ විදියට තියෙනවනන් තමයි මෙම හඳුන්වන්නකි. ඒ වගේ දෙයක් තමයි මේ සමාජයේ කමි ට්‍රස්මිශන් කියන්න. එට කම ට්‍රස්මිශන් කියලා හඳුන්නන්නේ. අපේ මේ රෝගයල් සමාජයේ හැම හැම තැනම. අපිට හඳුනාගත නොහැකි විදිට, කිසිම පාලනයකින් තොරව රෝගය මතු වෙන.ඒතු මතුවෙන රෝගීව කිසිම මූලාශ්‍රයක් අපිට අඳුනගන්න බැරිවෙන.ඒයන්නේ මම රෝගී වුණොත් මට මේ රෝගයේ ආවෙක් ොහෙන්න්ද කියල හොයා ගන්න බෑ. ඒ වගේම රෝගි වෙනුව එ තවත් කෙනෙක් රෝගි වෙනුව බලන බලන තැන මේ රෝගීන් මතු වෙන. එතකොට මූලාස්ත්‍රය හොයා ගන්න බෑ. එන්න ඉවැනි තත්ත්වයකට එනකොට අපි කියනවා එක සමාජ ගත්ත වෙලා. කම ට්‍රන්ස්මිෂ එකත් තියෙනවාග. හැබේ අද දක්වා අපේ රට තුළ අපේ අතර මේ වසගද රෝගවිද්‍යාංශය තුළ රෝගආවේක්ෂණ ක්‍රියාවලිය තුළ, අපි මේ රෝගය කමනාම, අපි ඒකොල්ලන්ගේ රෝග ඉතිහාසය අපි හෝයලා බලනවා. එකලගින් අහනවා ඔබ කවවද හමුණේ එහෙම හොයාගෙන හොයාගෙන යනකොට අපිට පේනවා මේගොල්ලෝ යම් කිසි තැනක යම් කිසි පොකුරකට සම්බන්ධයක් තියෙනවා. බොහෝ වෙලාවට දැන් මේ වෙනකොට තවමත් පෑලියකොඩ මත්වවෙල්ද පොලට හරි නත්තා මිනිුවන් ගොඩ පොකරට හරි මේ ගොලන්වා ඉතියෙන යි එතකොට ඒ අපිට මේක ආවතන හොයා ගන්න පුළුවන් ඒ නිසා තමයි අපි කියන්න මේ පොකුරු මට්ට මේ තියෙන තත්ත්වයකය. ඒ නිසයි මේක සමාජගත වෙලා නෑ කියන් අපේ රට අපි ලෝකයේඉදිරියේ සමාජගත වෙලා කියලා අපි ලෝකයට අපේ මේ කන්ට්‍රෝල් එක නෑ කියලා අප සන්තෝසිෙන් කියන්න නම් ඕනේ අපට කියන්න පුළුවන් මේ සමාජ ගත වෙලා. හැබැයි අපිට මේ වෛද්‍යවිද්‍යාත්මකව නැත්තම් මේ ප්‍රජාවෛද්‍ය විද්‍යාත්මකව තමයි විශේෂනව වචන එන්නේ ඒ අතතේ ඒ සම්බන්ධ වෙන්න වෛද්‍යවරු හැටියට අපි අදටත් කියනවා මේක සමාජ ගත්ත වෙලා නෑ හැබයි යම් පොකුරු පවතිනවා යම්පිසි ප්‍රදේශවල මේ බහුලව පැතිරෙනවා. හැබැයි සමාජගත නොවෙන්න වගකීම තියෙන්ෙන්නේ අපිට. අපි අර කියපුූ දේවල් නොකලෝත් මේ සමාජගත වෙනෝ. දැනට සමාජගත වෙලා නෑ කියලා මම කියන්න සතුට. සමාජගත නොවුණු මේ වගකීම ආරක්ෂා කරගෙන දිරියට යන එක. එහමත් නැත්තං මගෙන් තව කෙනෙක්ට මේ වෛරසය රෝගය නොවැල දෙන්න. අපි ගතයුතු ක්‍රාමාර්ග එහමත් නැත්තං සමාජයක් ලෙස අපේ සමාජය වගකීම මේ මොහොත එක් කුමක් වියුතු දවද්‍යතුමනි. ඇතන මම එකට බංජි උදාහරණයක්ට කියන්නන් මම මේ රෝගය වැලඳච්ච එක්තරා පුද්ගලයෙක්ට කතා කළ ඔහු මේ පිට කොටවෙ අර බඩු එහෙට මෙට ගෙනියන අප අඳන්නන ඒ අයව නාටාමි ල කියලා ඒ නාටමිවරෙක් තමයි ඒ පුද්ගලයා. ඒ පුද්ගලයාට කතා කරාම මම ඇහුවා ඔබ ඒාව අඳුනගෙන තිබුණේ කොළඹ ජාතිකරු හලේ. නිකංස් අපි අර සමාජය කරන අහම්බූ පරීක්ෂණ හෝ එම්මෝ යිස්්වලින් කරන පරීක්ෂණයකින් නෙමි කට මම එයාග ඇහු අම ඔබ කොහොමද මේ පරීක්ෂණයට යොමුණේ කියල යා කියනව එ මම මේ බඩු පටවනයක තමයි මගේ රස්සාවල් මම නිදාගන්නේ මේ කඩේකල් පිලේ තමයි රෑට නිදාගන්නේ. මම එතන රඩේ පිළේ නිදාගන්නව හැබැයි මට පොට්ඩා දවසක පොඩ්ඩන් නිග ඇඟරි දෙනවා වගේ දැනන. පොට්ටන් අහය නිගම්බුරුල් වෙලා වගේ හෙම්බිරි සගතිත් දැනන ඒක දැනුණු ගමම්ම මට හිතුණ මට මේ හැදිලා තියෙන්නේ ඔය කියන අර කොරෝණ රෝගේයේද දන්නකි. ඒක මට දැනුණු ගමම්ම මම, කොළඹ ජාතිකරෝ හලින් මම කායිකරෝග සායනෙන් ඒ පුද්ගලයා බේත් ගන්න කෙනෙක් ය කෙලින් සායනයට ඇවිල්ල. එදා සායන දවස කුත් නෙමි එතන හිටපු හෙදිය හට කියලා තියනවා උබට මේ සාහිනයෙන් බේත් දෙන්න කෝමත් සායනයෙන් බේත් දෙන්න ඇැන මේ වගේ එක හද ඔබ යන්න බාහිර රෝගයන්ශේ කිහිල්ලා මේක කියන්න කිව් අම ඔබවල් රෝහලට ඇතුල් කරයි ඇතුල් කරලා අවශ්‍යනං රෝගී පරීක්ෂණ කරයිගලා ඉදි ඒම කිව්වම මේ පුද්ගලයා බාහිර රෝග්‍යන්සයට ගිහිල්ලා එතකොට මේ කෝවි සැක කරන වාටටුවට ඇතුල් කරලා ඉතනදී පCR පරීක්ෂණයක් කිරීම තුළ ඔහුගේ රෝගය අඳුනගත් බලන්න මේ පුද්ගලයල් සමාරවිට අපේ සමාජයන ගොඩක් දෙනෙ එ සාපේක්ෂව උගත්කමින් අඩු පුද්ගලෙක් වෙන්න ඔුගේ රැකියාව ඒ රැකියාවට ඔ ගිය ඔහු උගත් පුද්ගලෙ නොන්න පුද්ගලයෙක් නිසා වෙන්න හැබැයි ඔහු තුළ විශාල සමාජ වගකීමක්ති ඒ සමාජ වගකීම ඔහු නොපිරි හෙලාහිටු කලා තමන්ට පුංචි රෝගලක්ෂණයක් එනකොට ඔහු ඉතපුදේ තමයි එහෝ මට කිව මහතයෝ මම මේ කඩේ පිළේ නිදාගන්නේ. මේම නිස්සු මට මෙතන නිදාගන්න ඉඩදීල තියෙනවා. මම හින්ද මේ කඩේ අය ලෙඩවෙයි මම මෙහෙම හිටියෝ. නැත්තම් මම මේ බඩු උත්සංගිහිල්ලා වෙනගෙන එටට දුන්නාම ඒ බඩු ගෙනෙන කෙනා රෝගීවෙේ. එතකොට මේ පුද්ගලයා ලොකු වගකීමකින් හැසුරුණ. මම හිතන්නේ අදද මේ පුද්ගලයා වගේ. අපි හැමෝම හිතනවන මේක පාලනය කරන එක අමාරුණය. හැබැයි අද්දත් අපිට දකිනදේ තමයි ගොඩක් අය මේකෙදී සැඟවෙන්න උත්සාක. දැ අපිට සමාර වෙලාවට දැන් අපි රෝහලක හරි එමෝච්චකෙන් අපේ ශ්‍රේෂත්‍රය කරන පරීක්ෂණයක දියාරි නතම් ප්‍රවට් රෝහලක හරි කරන හැම රිපෝට් එකක්ම අපිට එන්නවා අපේ අංශයට එන්නවා. එතුට ඒකොලන්ගේ දුරකතනාංකය සඳහන් කරන. දුරකතන ක්‍රියාවිරහිත කරන. ක්‍රියාවිරහිත කරලා. ඒ අය මොකද කරන්නේ නිශ්සාබ්දව ඉන්න බලන්න කොච්චර සමාජ වගකීමක් පැහැර හරිනවා මොකද එයාදැන් රෝගියක් කියලා හඳුන ගත්තු ගමන් ඒ රෝගියාව අපි බලන්නේ එයාගේ ආශත්‍රිතියන් හොයල ඒ අය තුළින් රෝගය වලක්වන එක වලක්ව ඒට සමහර වෛද්‍යවරුමන් එක්ක කිය මටනං ඒ අදදැකීම ලැබුන්න සමහර අපිට බනිනවා අපේ විස්තර මොකට දෝගලන්ට කියල බනිනවා. ඉති මේකා උගලන්ගේ විස්තර හොයන්නේ. ඒගොලන්ගේ පෞද්ගලිත්වයට අපි ඇගෙලිගහනව නෙමි හැබැයි මේ රට බරපතල තත්ත්වයකි ඉන්නවා. ඒ තත්ත්යෙන් බේරගන්න අපි අපේ ගිය තැන් අපි ව මුවච්චායව අපි කියන්න ඕන. ඒ තුළ තමයි අපිට මේක වලක් වන්න පුළ. එහෙම අර ඒ නාටාමි ඒ විදියට හැසුරුන්න කොට අප උගත් අය එහෙම හැසිරෙන් නැති එක ඇත්තටම අපේ රත්ේ කනගාටුවට කාරණාව. අවසාන වශයෙන් වෛදතුමුණේ PCR පරිීක්ෂණ ැ පොඩ්ඩක් දැනුවත්වේ ොකද මේ ප PCR පරීක්ෂණය කියන්න. ඒවගේම PCRR පරීක්ෂණයට සමාජයේ පුද්ගලයන් තුළ තියන දැඩි බයක් තියෙනවා. මහිතනේ සමාජ මාධ්‍ය හරහා බෙදාගන්න දේවල් තුළින්ද මන්දන්න නැහැ. කුමරරි කිසිම් බයක් මේ මනුෂ්‍යයන් තුළ තියෙන මේ පිය පරිීක්ෂණ තාමත් අමාරු වේදනාවක් දැන දෙයක් අප පඩ්ඩක් පැහැදිලි කරමු අපි ප්‍රේක්ෂකයන්ට මේ මොන වගේ දෙයක් දෙකල්. ඇතනම මේ පිCR කෙන පරීක්‍ෂණයේදී අපි කරන්න වේ වෛර එක තුළ තියෙනවා ආරෙන්නේ කියලා එකෙන් ඥස්ටිය තුළ තියෙන, ජානමය කොටස. ඒ කොටස් අඳුනාගැනීම තමයි මේ පිසිර් පරීක්ෂණය අපි කරන්නේ. එතකොට මේ කොවි රෝගයගෙන වෛරස්සකට අදාළව තියන ආරෙන්නේ කොටස් හඳුනාගැනීම තමයි අපි මේක කරන්නේ. එරි ඒක කරන්න අපිට ඒ වෛරස්ක සාන්ද්‍රණය අධික තියෙන තැනකින් තමයි. අපි මේ සාම්පල් එකල් නැතන් නියදියක් ලබාගත යුතුවන්නේ. ඉදින් අපි පර්යේේෂණවලින් හොයාගෙන තියෙනවල්. වැඩියෙන්ම මේ වෛරස් එක සාන්ද්‍රණය වෙන්නේ අපේ නාසේ සහල් නැතන් ගසනිකාවේ. නාසේ කෙලවරල් නැ අපි ෆැරික්ස් කියලා කියන නේසෝෆැරිංක්ස් කියලා කියනවල්. ඒ ස්ථානයකට නාසේ කෙලවර තමයි මේ වෛරස්සක සාන්ත්‍රණය වැඩි සාන්ද්‍රණයකින් යුක්තවෙන්. එදි අපි මේ පරීක්ෂණය කරනකොට අපිට වැඩියෙන් වෛරස් හල්ලගන්න ඕන නම් අපි කරන්න ඕනේ වැඩියෙන් තියෙන තැනකින් නියදිියයක් ලබාගන්න එක. දි ඒ නිිසා තමයි අපි මේ PCR පරීක්ෂණයට මේ නාසි කෙලවරින් තමයි මේක ලබා ගන්න. හැබැයි මේක ගොඩක් අයහිතනවා අම්බෝ මේක ගොඩක් රිදෙනවා එහෙමකෙල්. හබයි මම උනත් මේ පරීක්ෂණයට අත්තරම තුංසරයක් ලක්වෙලා තියෙන මොකද මමත් පිටරටීඳන් ආවනිසා මමත් නිරෝධායනය උඩ නිසල් මමත් මේ පරීක්ෂණයට ලක් වුණා ඉතින් මේකෙද කරන්නේ අපේ මේකක් පුළුන් කෙලවර පුළුන් තියන පුංචි ප්ලාස්ටික් දන්්ඩක් වගේ එකක් ඉතාමත් පුංචිකල් සිහින් එකක්. ඒක නහ නහයේ යටින් මෙම කෙලවර නහයින් අප අපේ උගුර දක්වා සිමින්. එක ගෙනියලා අප එතන පුංචි වෙලාවක් තියලල් එතන පොඩ්ක් වෛරස් එක නැතම් එතන තියෙන ශ්‍රාවයන් මේක පෙනගෙන්න සලස්වලල් අපි එක ගන්න. එක නාසේ නොද්දානව ඉළඟට අප උග කටඇරලල් උගුරෙනුත් ඒ විදිටම ගන්න. ඉදි ඒක නිකං නහයෙන් අර පොඩ්ඩක් යනකට පුංචි අපහසුවක් ගන් අරකිතිකැවෙනවා වගේ දෙයක් වගේ දැනෙන්න්න පුළුවන්. එහෙම නැතුව අ ඊට වඩා මේ ලේගන්නකොට කටුවක් ඇනලා ගන්නවා වගේ වේදනාවක් දැනෙන දෙයක් නෙමි. ඒ නිසා මේකල් ලොකුවට භයවී යුතු කාරණයක් නෑ. ඇතට භයවන්න ඕනේ මේ පර්ීක්ෂණය කරන පුද්ගලය. මොකද එයා තමයි මෙයාගේ ඔක්කොම වෛරස් එකට නිරාවරණයවේ. ඇතුව ඒ පුද්ගලයාට මේක භයවියයුතු කාරණාවක් ඇත්තේම නෑ. දි ඒනිසා අපි මේක පර්යෂණයට යොමුුවන්න කිව්වම ඒකට ලොකුවට බයවෙලා බොරුවට අපි ඒක මගාරින්න තරන් මේර්ය බරපතල එකක් නෙම්. හරි මහිතනයේ ප්‍රමාණවත් දැනුම් සම්භාරයක් අද දවසේත් ඔබට අපිට එකතු කරගන්නට හැකියාව ලැබුණා අද දවසේ අපිත් සමගේ එකතුනේ වසංගත රෝග විද්‍යාංශයේ වැඩබලන ප්‍රජාාවෛද්‍ය විශේෂක්ඥය දිමුත් පිරිස් වෛදතුමනි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙන අද දවසේ ඇැවිල්ලා අපි සියලු දෙනාට මේ ආකාරයෙන් මේ රෝගය පිළිබඳව මේ මූන දෙන සමාජයයක් විදිට මූුණ දෙන මේ රෝගය පිළිබඳ මේ ආකාරයෙන් දෙනුවත් කිරීම සම්බන්ධව. හොඳයි දිරියටත් මෙවැනි හරවත් කාලීන මාතෘකාවස්සේ ඔබව දැනුවත් කිරීමේ බලාපොරොත්තු ඇතුව අද දිනේද අපි සමුගන්නවා මේ ප්‍රයිම් හොප් TV ගෙනේන අරුත් බර දිවියකට මඟ පෙන්වන පසන්දිවිය ඔබට සුබ දවසක්.